අප අද උතුම් වූ ඇසලපුර පසලොසක පොහෝදිනය ලෞතුරාත් අථහාගත බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය සම්බන්ධින් ඉතා වැඩගත් සිදුවීම් රාසිියක් සිදුවුණු ඓතිහාසික පොහෝදිනයක් ඇසල පොහොය. මොහන්දුර විදහලයේ අප මොනින්දු සඳල කලේ දම්සක් වදහලේ අදයි පුන්පෝ දිනය ඇසලේ ලොතුරා තතාාගත බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත් ශ්‍රී සද්ධර්මය සමාජගත කර කළ ඓතිහාසික දිනයයි ඇසල පොහොයා දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවන් පවත්තුමින් බරණෙක්ස ඉසිපතනය මිගදායෙහිදී පස්වගු මහනුන් අමතා ප්‍රඥාවේ ආලෝකය ලෝකයට උදාකරදීම සඳහා තමන් වහන්සේ එවිමුක්ති මාරගය නිසි පරිදි අවබෝධ කරගත් බව ප්‍රකාශ කළ මේ උතුන් පුන් පොහෝදිනයහි ඔබ මේ සැදී පැහැදිී සිටින්නේ රසියානු මාධ්‍යජාලයහි ගරු සභාපති රේනෝසිල්වා මැත්තුමන්ගේ සංකල්පයක් මත මේ ශාසනයට කොල දරුවන් පැවිදි කරවල ශාසනය පොහොසත් කරන සම්බුද්ධ ශාසනයහි අනාගත්ත පැවැත්ම සඳහා ධර්ම විනයදර දැනෝගත්කම්බලින් පිරුණු ඇතිවරුන් බිහිකිරීමේ උතුම් සත්කාරයහි නිරත වන ඒ හෙරු මාධ්‍යජාලිය ඇතුළු ඒ සියලු දෙනාම සිදුකරන මේ උතුම් සත්කාරය මහත් ඇගමට ලක්තරමින් අදත් ඒ ශාසනාව තරණ වැඩස්ථාන යටතති කොළ දරුවන් පැවිදි කිීම වැඩස්ථාන යති ඇැදිීවියට පත්වුණු උතුම් සම්බුද්ධ ශාසනයහි උරුමහල බාගත් තවත් පොඩිහාමුදුරන් වහන්සේ නමක් ධර්මදේශනා කිරීමටයි බලාපොරොත්තුවවෙන්නේ. අද නිවිතිගල සුමංගල පොඩිහාමුදුරුව හල්ලයාන මිත්‍රරත්වයහි වටිනකම පැහැදිලි කරලදීමටයි බලාපොරොත්තුවෙේන්නේ. මේ මොහොතෙහිදී අපි නිවිත කල සුමංගල පොඩිහාමුදුරන් වහන්සේට ආරාධනර සිටිනවා. කල්ලයාන මිත්‍රයක් කෞුද කියලා හඳුන්වාදීම පිණිස බුදුරජාණන් වහන්සේ වදාළ බුදුපණ පද කීපයක් මේ මොහොතෙහිදී දේශනා කරන ලෙස. ආසියානු මාධ්‍ය්ජාලයේ ගරු සභාපටි රේනෝ සිල්වාමැතිතුමන්ගේ උදාර සංකල්පයකට අනුව සම්බුදු සසුනයේ චිරස්ථිතිය උදෙසා හිරු සංවිධාන ශක්තියෙන් දෙයක්වන අති උතුම් සදහම් දූතයයි හිරු ශ්‍රද්ධහ බිවන්දනා. දෙෙදහස් අදා හතර වසරේදී හිරු ශාසනාවතරණය තුළින් නිවිති කල සුමංගල පොඩි හාමුදුරුවන් ලෙසින් උතුම් පැවිදිදිවයට සැපත්වූ අපේ පොඩි හාමුදුරුවෝ වදදුව මොල්ලිකොඩ ප්‍රයෝජනෝදය මහා පිරිවෙනෙහි දම් සතර හදාරන්නේය මේ මහා අසිරිමත් සම්බුදු සසුන බබලවමින් සිය සමාජ මෙහේවරෙහිය දෙන්නට හැකිවේවායි අප ප්‍රර්ථනාකරමු. අපේ පොඩි හාමුදුරුවන් දේශනා කරන සම්බුදු පදශ්‍රවනයට සැරසි දස්ස භගවතු අරයතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගෙවෙතෝ අරයතු සම්මා සම්බුද්ධස්ස නමුතස්සෙ භගෙවෙතෝ අරයතුෝ සම්මා සංබුද්ධස්සේ. නබජය පාපකේබින්දේ නබජයපුරේ සාධමේ බජේතමත්තේ කල්ලනේ බජේතපුරේ සුත්තමතිී සදහවත් වාසරාවන්ත ගුණුකරුක පින්වත් පොඩි හාමුදුරුවන් වහන්ස ඔබ ශදී පැහැ සිටින්නේ අප තුල්ු අසංසා වදාල අපගේ ශාන්තිනායක තිලෝගුරු බුදුපියාඩන් වහන්සේ විසින් ලෝක සත්‍යයා කෙරෙහි පතලකරුණාවෙන් යුතුව දේශනාකොට වදාල මිහිරිෂී ශ්‍රද්ධාර්මයෙන් බිඳක් ශවනය කිරීමටයි. පින්නත් පොඩි හාමුදුරුවන් වහන්ස අපි යංකිසි ධර්ම දේශනාවක් පවත්වනකොට දේශකයාටන් වහන්සේ විසින්, යංකිසි ධර්ම අව්වා දෙයක්දීම දේශකයාණන් වහන්සේගේ යුතුකමක් වෙනවා. ඒක පැරණි සමාජයන්දලා නූතන සමාජයේ දක්වා ඒ සම්ප්‍රදායේ රැකගෙනෙනවා. ඒනම් පොඩි හාමුදුරුවන් වහන්සේ, මාගත් යුතුකමක් වෙනවා ඔබ වහන්සේලාට ධර්ම අව්වාදයක් දෙන්න. මා අපි පොඩි හාම්දුරුවන් වහන්ස ධර්මය වහ නෝ සිතකය වචනය කනම තුන්දර සංවර කරගෙන. ඇයි පොඩි හාමුදුරුවන් වහන්ස අපි ධර්මය අහන් නූනි මේ ජාති ජරා්‍යාදි මරණය කියන මේ දේවල් වොලින් නිදහස් වන්න ඒ නිදහස් වුනාට පස්ස පිනුත් පොඩි හාමුදුරන් වහන්ස අපි නිවන් දකිනවා. ඒනම් අපි ඒ නිවන් අවබෝධ කර ගැනීම පිණිස තමයි අපි ධර්මය ශෙවනය කරන්නෝනිි. ධර්මය අහන්න්නූනි ඒනම් පින්නත් පොඩි හාමුදුරුවන් වහන්ස අපි ධර්මය අහ වෝනී සිතකය වචනය කියන මේ තුන්දර සංවර කරගෙන. පුදුහාමුදුරු අපට කාරණා තුනක් දේශනා කරනවා. ඒ තමයි සුනාතිධාරේත චරාත දම්මේ. සුනාත කියන්නේ හොඳින් අහ වෝනි දේශකයාණන් වහන්සේ විසින් කියන ධර්මය හොඳින් අහගන් අහන්නෝනි. ඒ වගේම තමයි ධාරේත කියන්නේ ඇසූ ධර්මය ධාරණය කරගන්න ඕනි ඒ වගේම තමයි චරාත දම්මේ චරාත දම්මේ කියලා කිව්වේ ඒ ඇසු ධර්මය සිතේ ධාරණය කරගෙන ඒ අනුව හැසිරෙන් නෝනි කියලා තමයි චරාත දම්මේ කියලා අපේ බුදුහාමුදුරෝ දේශනා කොට වදාලේ ඒනත් පින්නත් පොඩි හාමුදුරුවන් වහන්සේ මා විසින් මේ දේශනා කරන ධර්මය හොඳින් අහලා ඒ වසිටේ දර තැන්පත් කරගෙන ඒ අනුව හැසිරෙන්නෝනි ඒම හැතුනුනාට පස්ස පින්නත් පොඩි හාමුදුරුවන් වහන්ස අපිට නිවන් අවබෝධ කරගන්න මාර්ගය අපිට හොයාගන්න පුළුවන් වෙනවා ඒ නම් පින්නත් පුොඩි හාමුදුරුවන් වහන්සේ මේ ධර්මදේශ අපට නිවන් මග සොයාගෙන යාමට හේතුවාසනා වේවා කියලා උතුම්ම සාධකාරයක් පවත්තලා අපි ධර්මේශවනය කරමු මා ඉහත ගාතාවත් දේශනා කර ඒ ගාතාව තිබෙන් එ පින්නත් පුඩි හාබදුරුවන් වහන්සේ දම්මපදේ නැමති බෞද්ධාගේ අත්පොත්ත වන ධම්මපදේ ඒ පණ්ඩිත වක්ගේ තුංවෙනි ගාතාවයි. නබජේ පාපකේමිත්තේ නපජේ පුරිසා දමේ බජේතමිත්තේ කල්ලයානේ බජේතපුඩි සුත්ත මේ කියන මේ ගාථාව පණ්ඩිත වක්ගේ තමයි පෙන් අත්පුඩි හාමුදුරන් වහන්ස තිබෙන්නේ. ඕගොල්ලෝ! ඒ ගාථාව අහල ඇති පාඩං කරලා ඇති. ඒ නම් පින්නත් පොඩි හාමුදුරුවන් වහන්ස ඒකෙ තේරුම තමයි පාප මිතුරන් පවිට මිතුරන් ආශය කරන්න හොදනෑ. කල්්‍යයාන මිත්‍රියන් ආශ්‍යය කරන්න නිකන එක තමයි ඒ ගාථාව අපිට සරලා අදහස දෙන්නේ. පින්නත් පොඩි හාබදුරුවන් වහන්ස අපිට බුදුහාමුදුරු අපට උගන්නනවා කල්ලයාන මිත්‍රියෝෂිූදනේ පලවෙනි මිත්‍රයා තමයි තමන්ට උපකාරයක් කරන මිතුරා අපි හඳුවනවා උපකාරග මිදුරා කියලා. අනිත් මිත්‍රයා තමයි පින්නත් පුරි හාමුදුරුවන් වහන්ස මිත්‍රයාගේ සැපේදී දුකේදී ළඟ සිටින මිතුරා අපි හඳුන්වනවා සමාන දුක් මිත්‍රයා කියලා තුන්වෙෙන මිත්‍රයා අපි හඳුවනවා තමාට යහපත කියා දෙන මිත්‍රයාි හඳුන්ව වනවා අත්තක්කායි මිතුරා කියලා. අපි හතරවිනි මිත්‍රයා හඳුන්නනවා තමාට අනුකම්පා කරන මිත්‍රයා අනුකම්පක කියලා මෙහෙම මිතරයෝ සිව් දෙනෙක් අපට බුදු හාමුදුරෝ ගන්නනවා. පින්නත්පුඩි හාමුදුරුවන් වහන්ස මා ජාත කතාවක් දේශනා කරන්න ඒ ජාතතාව සච්චංකිර ජාත කතාවයි. මේ බුදුහාමුදුරෝ දේව දත්ත හාමුදුරුව අනඹයා තමයි මේ ජාත කතාව දේශ්නා කරලා තිබෙන්නේ. පින්නත් පොඩි හාමුදුරන් වහන්ස දේවදත්ත හාමුදුරෝග යන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මහන වෙලා බුදු හාමුදුරුවන්ට වෛරකරපු හාමුදුරුවෝනමක් බුදුහාමුදුරෝ මරන්න පවා දේවදත්ත හාමුදුරෝ ක්‍රියා කළ ගල් පෙරලුවා අතෙක්ට අරාකල තිස් දෙකක් පොවල බුදුහාමුදුරෝ මරන්න පිණිසිුගාම් වඩිද්දි මඟට යවල බුදුහාමුදුරෝ මරන්න හැදවා ඒ වගේම තමයි දක්ෂ දුනවා යන් යොදෝවල බුදුහාමුදුරුවන්ට විදලා මරන්න හදවා. ඒත් පින්නාත් පොඩි හාමුදුරුවන් වහන්සේ බුදුහාමුදුරෝ ඒ වනාට මරන්න එයාට හැකියාවක් ලැබුණේ නෑ. ඉතින් පොඩිහාමුදුරුවන් වහන්සේ මෙහෙම දන්සබා මණ්ඩබේදී අනික් භික්ෂූන් වහන්සේලා මේ ගැන කතා කර කර සිටිනවා. බුදුහාදුරෝ දම්සවා මණ්ඩබේඩ වැඩියට පස්සේ. බුදු හාමුදුරුවෝ ශාවකයන් වහන්සේලාග හනවා පන්නාත් ශාවකයන් වහන්ස මා එන්ඩ පෙර ඔබ වහන්සේලා මොනවාද කතා කර කර සිටියේ කියලා එටබාසේ බුදු හාමුදුුවන්ට ශාවකයන් වහන්සේලා කිරෙනවා ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස අප මේ කතා කර කර සිටියේ දේවදත්ත හාමුදුරුවෝ ගැන ඒ වෙලාවේදී බුදු හාමුදුරෝ ශාවකයන් වහන්සේලාට දේශනා කරනවා පින්වා ශාවකයනි මේආත්ම භාවේදී පමණක් නොව පෙර ආත්ම භාාවේදී දේවදත්ත මගෙන් මෙහෙම පලිගතා කියලා බුදුහාමුදුරෝ ඒ පෙරනිමිති දේශනා කරනවා ඒ වවස්ථාවේදී පින්නත් පොඩි හාමුදුරුවන් වහන්සේ අපේ බුදුහාමුදුරෝ ඒ සච්චංකිර ජාතකය ඒ ශාවකයන් වහන්සේලාට දේශනා කරනවා පෙර බරණැස්පුර ප්‍රක්්මජත්ත හට්චුරෝ කෙනෙක් සිටිනවා ඒ රජතුමාට පුත්තරයෙක් සිටිනවා මේ පුත්‍රයා යිතාම නපුරු මහා ජනයාට මහත් කර්දරයක් ඇති කෙරෙන පුත්කුමාරයෙක් මෙයා එක දවසක් වහින දවසක තමයිගේ සේවකයන්ට අතවැසන්ට කතා කරලා කිනවා මාව එප්මනට ගඟටගී අරංගිහිල්ලා නාවල ගොඩට එක්කං එන්න කියලා සැරෙන් පරුෂයෙන් කතා කරල්ලා ඒ අතවැස්සන්ට කියනවා. ම කිවට පස්සේ ඒ සේවකයෝ ගඟ මැතට ගිහිල්ලා උමාරයාව ගිල්ලෝල මරන්ද හදනවා. ගගේ පාකරලා යවනවා. ඒ කල්ලා ශේවකයෝ නැවතත් රට මාලිගාවට පැමිණෙනවා. රජ්ජුරුවෝ අහනවාකෝමගේ පුතා කියලා. වැස්ස නිසා වැස්සට පෙර රජමාලිගාවට පැමිණෙන් ඇතිගේලාී. හිතුවා රජතුමනී කියලා ඒ සේවකයෝ රජතුමාට පවසරවා. රජතුමා ගඟ පරික්්ෂා කරලා බලන විට කුමාරයා ගගේ සිටියේනෑ මේ කුමාරයා ගගේ ගහඟන යනෙ විට මේ කුමාරයා කොටේග එල්ලෙනවා එන් පසු මේ කොටේවට වාඩවෙලා උමාරය හඬනවා මරණ බයි. මේ අතර තිස්සත් කෝටියක් නිදන් කරලා එ සිටිපුතරයෙක් මියගිහින් සර්පයෙක් වෙලා එප දෙෙනවා. මේ සර්පය පින්නත් පොලි හාමුදුරුවන් වහන්සේ. අර. ට මතට එල්ලිනෝ. මේ අතර එක සිටිපුත්තරයෙක් පනස් අතර කෝටියක් එම යුරේ නිධන් කරලා මිය ගිහිල්ලා මීයක් වෙලා එප දෙනවා. මේ මීයත් අර ගංවතුර ගහගෙන ගිහින් අර කොටේ මතටම එල්ලෙනවා මේ අතර ඒ ගඟයුරෙ තිබෙන එබුල් ගහග බෙනයක් තිබෙනවා ඒේ ගිරේවැක් ඉන්නවා මේ බෙනය ගඟටක් කොඩං වැඩිලා මේ ගිරවත් අර කොටට කොටේ එල්ලනවා මේ ගිරවාගේ පිහාපත්න් තෙමිලා දැන් මේ ගොඩක් බර පෙල්ල හින්දා. ටික ටික යටට යනවා. ඒ අවස්ථාවේදී අර කුමාරයා හයිෙන් හඩහඩ ඒ කොට මතට වෙලා ඉන්නවා. මේ අත මේ කාලේදී. කසීරට බ්‍රාක්්මණය කුලේක උපන් අපේ මහා බෝසතාඩන් වහන්සේ. ඒ සියලුම සම්පත් අතහැරලා වනගත වෙලා තවස් දම්පුරනවා ඉතින් මේ රාත්‍රියයේ ඒ කුමාරේ කඩන හඬ ඒ මේ තාපස තුමාට අපේ ම බෝසතාඩන් වහන්සේට ඇහෙනවා ඒ අවස්ථාවේදී ඒ හතර දෙනාම ගොඩඩරගවෙල්ලා ඉස්සෙල්ලාම ගිනිිමලයක් ගහලා මේ සත්තු තුන්දනාම ඉස්සෙල්ලාම ගිනි ත පිනට සලස්සනවා. ඒ අවස්ථාවේද අර කුමාරයට තරක් ඇති වෙනවා. මා රාජකුමාර්රයෙක් මේ බ්‍රාක්්මණ තවසා මා ගැන දන්නවා බව කියලා. තරහක් ඇතිකරගන්නවා වෛරයක් ඇතිවෙනවා මා මේකට පලිගන්නවා කවධාරි කියලා හිතාගන්නවා ඒ අවස්ථාවේදී මේ අවසානයේදී මේ කුමාරයට ගිනිත පින්න සලස්සනවා ටික කාලයක් එහම සැක බලාගත්ත මේ තාපතස්තුමා කුමාරයා යන්න අවසරයේ ගන්නවා රජමාලිගාවට යන්න අවසිරය ගන්නවා. ඒ අවස්ථාවේදී අර සර්පයක් කියනවා මම යවුරේ තිස්සත්කෝ තිස්සතර කෝටියක් ධනිය නිදං කරලා තිබෙන්නේ. ඔබ වහන්සේ ඕන් වෙලාවක මට කතා කරලයේ ධනය ගන්න පුළුවන් පුළුවන්. ඒ නිසා ඔබට ඕනෑ අවස්ථාවක උදව්වක් මකින් ඕන්නම්. මංගේ සල්ලි ලබා දෙන්නම් කියනවා. ඒ අස්ථාවේදි අර මීයගේනවා. මට පනස් සතර කෝටියක් සල් ලිතිබෙනවා. ඒ පනස් අතර කෝටියෙන් මං ඉල්ලන ඕවුන් සල් ලිතිගක් මම උබවහන්සේට දෙන්නම් කියලා මේ මීනිියත් කියනවා. ඒවස්ථාවේදි අර ගිරවාගනවා මං උපවහන්සේට පළතුරු කෑම එවගේම බතුර මගේ. ත් ගිරවුන්තෙක්ක ගෙනත් දෙන්නම් මට ඕන වෙලාවකට කතා කරන්න කියලා කියනවා. ඒ අවස්ථාවේදීමේ බබනාා යන්න අවසරේ දෙන්නවා. රාජකුමාරයා රාජමාලිගාවටය යන ගිහිල්ලා ඒ එහි රාජ්‍යය ලබාගන්නවා. දිනක් මේ තාපසතුමා අ ගිරවට කතාගල්ල ගනවා මට වතුර ටික්කුයි පලතුරු ටිකුයි ගෙනත් දෙන්න කියලා මේ ගිරවා ඉක්පනට පියාම්බලා පළතුරුවයි කෑමයි වතුරයි ගෙනත් දෙනවා. අර සරපයාට කතාගල්ල ගනවා මට සල්ලි සල්ලි ටිකක් ගෙනත් දෙන්න කියලා. එලබස්සේ ඒ සරපයා ඒ තාක්සතුමාට සල්ලි ගෙනත් දෙෙනවා ඒ වගේ අර මීයත් සල්ලිගෙනත් දෙනවා. ඒම කල්ලාට පස්සේ අන්තිමේදි තාපසතුමා අර කුමාරය හබුවවෙන්න දෘෂ්ට කුමාරයා හඹුවෙන්න එ බරනැස් නූරට යනවා. ඒ රජමාලිගාවට ගියාට පස්සේ ඩැන්ඒ අර දුෘෂ්ට කුමාරයා රාජ්‍යය ලබාගෙන රජිතුමා විදියට. වැඩ කටයුතු සිදු කරනවා. එතින් මේ කුමාරයා අර බබනාව දැකලා සේවකයන්ට කියන අර බබුණාව හොර තාපසාව අල්ලගෙන වීදියක් වීදියක් ගානය කසුපාර වල ගහලා මරලා දාන්න කියලා. තාපත තුමාට නියම කරනවා. සේවකයෝ ගිහිල්ලා.ර තාපස තුමාව. අල්ලගෙන කස පහරවල් ගහලා වීී නී වීදයක් පාසා එකගෙන යනවා. මේ තාපසතුමා තමන් කියවා මම අනුන්ට සලපුුගේ වැරදි තමන්ට සලපුගේ හොඳැයි කළගුණ සලගන්න දන්නෑ කියලා මේ තාපසතුමා ඒ කසුපාරුවල් ගහන හැමෙක් කෙනාටම එහෙම කියීනවා. ඒ අවස්ථාවේදී ඒ කසපාරුවල් ගහන සේවකයන් අහනවා ඇයි ඔබ එහෙම ගන්න කියලා මම තමයි මේ කුමාරයාවේදා අර ගංවතුරෙන් ගගේ ගහගෙන අනුකුට පේරා ගත්තෙ ඒ මම එයාට සලපග හින්ද වෙන්න ඇති මට මෙහෙම කරන්න කියලා ඒ අර තාපසිතුමා කියනවා ඒ අවස්ථාවේදී අර අර සේවකයෝ රජිතුමාව ඇත්තුපිට නැගලා සිටින්නේ රජතුමා ඇතිම් බිමට තල්ලු කළ දාලා මරිණයට පත් කරනවා ඒ අවස්ථාවේදී රජිතුමා හැටියට අර තාපතතුමා පත් කරගන්නවා ඒ රජිතුමා දැහැමින් රාජකම් කරනවා බලන්න පොඩි හාමුදුරුවන් වහන්ස තමන්ට යම්කිසි උපකාරයක් කරාට පස්සේ ඒකට සිදුකළපුදේ පන්නත් පොඩි හාමුදුරුවන් වහන්ස අපිට යම්කිසි යම්කිසි දෙයක් කරාට පස්සේ අපි ඒකට කෘදගොන සලකන්නූනි අපි එයාව දැ පොඩි හාමුදුුවන් ව වහන්සේලා අයගනගන්න ශිස්ස සාම්නේර්යණන් වහන්සේලා ඔබ වහන්සේලා පිරිමනේදී යංකිසි පැන්සලක් මකනයක් යාළුවන්ග ඉිල්ලගන්නවා එතකොට ඒ යාළුවා තමන්ට දෙනවා ඒ මිත්‍රකම තමන්ගේ හොඳම යාලුව හිදා ඒ නිසා පින්නත් පොඩි හාමුදුරුවන් වහන්ස අපි පාප මිතුරන් ආර්ශය කරන්න හොඳන බලන්න බුද්ධ කාලයේදී පාප මිතුරෝ ඉන්දිය ඒ කවුද දේවදත්ත හාමුදුරුව අජාසත්තර් මහා රටිතුමාගේ පියා මරන්නට අනදුන්නේ අන කලේ අර දේවදත්ත හාමුදුරෝ ඒ හාමුදුරුවෝ සුද්‍ර බලයෙන් අජාසත්ව රජතුමා පහදවාගෙන තමන්ගේ පියරජතුමා මරලා රාජ්‍යය ලබාගන්න කියලා අනගරනවා ඒ කවුරු ආර්ශයකරපු හින්දද පාප මිතුරන් ආශයකරපු හින්දා. එ නිසා කොඩි හාමුදුරුවන් වහන්ස අපි කිසිදාවකවත් පාප මිතුරන් ආශයකගන්න හොඳනෑ. අපේ ජීවිතේ පාප මිතුරන් ලංකරගන්න හොඳනෑ. අපිට බුදුහාමුදුරෝ පාපමිත්‍රයෝ හතර දෙනෙ උගන්නනවා. පලවෙනි මිත්‍රයා තමයි අන්‍යදත්වූ හර අනිත් මිත්‍රයා වචී පරම අනිත් මිත්‍රයා ගනි මිත්‍රයා අනුප්පිය බානී මිත්‍රයා හතරවෙනි මිත්‍රයා තමයි අපාය සහයක මිත්‍රයා පින්නත් පොඩිහාමුදුරුවන් වහන්ස මේ පාපමිත්‍රියයෝ හතර දෙනයි. ඒ නිසා පින්නත් පොඩිහාමුදුරුවන් වහන්ස පාපමිත්‍රියෝ ආශය කරන එක අද පඩන් අපි නතර කරලා කල්්‍යයාන මිත්‍රයාන් ආශය කරමු අපිට කල්්‍යයානි මිත්‍රියන් ආශයකරාට පස්ස පින්නත් පොඩිහාමුදුරුවන් වහන්ස අපගේ ජීවිතේ අලංකාරයේ භාවයට පත්වෙනවා. අපි යකඩ ඉන්නක් ගත්තාට පස්සේ යකඩ ඉන්නෙන් මළකට බැඳුනට පස්සේ යකඩඉන්න ලස් අලංකාරයේ නැති වෙනවා. ඒවගේ තමයි පින්නත් ොඩි හාමුදුරුවන් වහන්ස අපේ ජීවිතයට පි මිත්‍රයන් ආශය ලඟට ගන ඇසුරු කරහම පස්සේ අපේ ජීවිතය විනාශය වෙනවා අපිට පසු තැවැඩ වෙනවා. ඒවගේම තමයි පින්නාත් ොඩි හාමුදුරුවන් වහන්ස අපේගේ ජීවිතයේ පවාපට නැතිවෙඩ පුළුවන් සිද්ධ වෙනවා. අපි කල්්‍යයාන මිත්‍රියන් ආශය කරාට පස්ස පින්නත් පොඩි හාමුදුරුවන් වහන්ස අපිට හොඳ ජීවිතයක් හොඳ අධ්‍යාපනයක් ලබාගෙන හොඳ භික්ෂුවක් වන්නට පුළුවන් භාවයට පත්වෙනවා. අපි මේ ලෝක මේ බුද්ධ ශාසනයට අපි මහන වෙලා අපි රටට දයට හොඳ විශ්ුවක් වැඩදායි භික්ෂුවක් භාවයට පත්වෙමු කියලා උතුම් වූ අදහසින් අදහ සපේ සිතේ දරාගෙන මාමතිනින් මේ ධරම දේශනාව නිමාවට පත් කරනවා. දැන් සුමංගල පොඩි හාමුදුරුවෝ ධර්ම දේශනාවක් කළ ඔබ හැමදිනාමෝ ඔබහන්සල හැමෝම ආගෙන හිටිය පාපමිත්‍රයෝ ආශරයකළුත් ඔය හතරදිනාම් ඕනනෑ එක පාපමිත්‍රයෙක් ආශරය කළත් පරිහානීට හේතුවයෙනවා ඒ නිසා අපිට මේ සම්බුද්ධ ශාසනයහි ඔබ වහන්සේලා එකට ජීවත්වනකොට බුදුහාමුදුරුවෝ අප කියලා තියෙන්නේ සම්මෝධකී භූතා එකට එකතු වෙලා සමගියෙන් කීරෝධකහි භූතා කිරිමින් එකට බැඳිලා ජීවත්වෙන්නේ කියලයි. ඒ නිසා අපි හැමදිනාම ඔවුනොවුන් පිය වූ දෑසින් බලමින් මිත්‍රත්වය බැඳීලා හිටියොත් අපේ ජීවිත වඩාත් දියුණු තත්ත්වයට පත්කරගන්න පුළුවන්කම තීර. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ සුමංගල පොඩි හාමුදුරුව වගේ ඔබවහන්සෙලා හැමෝම හොඳට බණ කියන්න පුළුවන් හොඳට ගාත කියන්න පුළුවන් මේ ශාසනයට පිරිමැහෙන ශාසනයේ සම්පත් බවට පත්වනවා දකිින්ඩයි අපි බලාපොරොත්තුවේය එයින් සාමී මොහොත එහිදී සුමංගල පොඩිහාමුදුරුවන් වහන්සේ තුළු හැම දෙෙනටම ආසිරිවාද කරමින් අපි දෙවියන්ට පුඥ්‍යාණ මෝදනා සිදු කිරීමට බලාපොරොත්තුවයවා අපි සුමංගල පොඩි හාම දුරුවන්ට මතක් කරනවා නිවන් ප්‍රාර්ථනා කරලා දෙවියන්ට පං අනුමෝදන් කරන්නේ කියලා සත්තාජකුම් මටටා දේවානාගාමය දෙක උ්ඥන්තන් අනුමෝදෙත්වාතිල අන්තුලෝක සාසෙන ආකා සර්තාජකුම් මටටා දේවානාගාමයද දෙක උ්‍යතන්මාන් මෝදෙත්වාටිරන් ග්‍රක් අන්තුලෝක සාසන සර්තාජබුන්මත්